தரங்க ஹாதகின் யூத் பாகிஸ்தானிய சஹா எங்கலாந்தே ஆதர விசை விச தரங்காவலியே தூங்கன தரங்கைய பபத்துனா விசி தூங்கனதா எம தரங்கைய එංගලන්තය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ අනුව තරඟාවලිය 2ට 1ක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටීමට සමත් වෙනවා. කරචීදී පැවති තරඟයේ ජය ගැනීම සඳහා එංගලන්තයෙන් ලද ලකුණු ප්‍රමාණය ලකුණු 222ක් වැනි දැවැන්ත ඉලක්කයක් මෙම ඉලක්කය හඹාගෙන යාමේදී පාකිස්තානයට ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩලු 8කට ලකුණු 158ක් පමණයි. එංගලන්තය වෙනුවෙන් विल जैक्स आरंभक प्रतिकरवा पांदु विसी देख दी लकुनु हतलिहक लबागान हतरे पहार वाला टाक समगिंग वेग एक सियासु एकाई बेन लकुनु हत्यावक लबागान पांदु हतलिस देख दी हाय पहाराई हतरे पहार वाला अटाक समगिंग हैरी ब्रूक तमाई सुपीरिम इनिमा क्रीडा कराने ओहू लकुनु असु एकाक पांदु तीस पहाकिन लबागान हाय पहाई हतरे अटाक समगिंग वेगे देशीय तीस एकाक ओहुगे इनिम तमाई मे दवैंत लकुनु प्रमाणयक लबा गनीमट විශේෂයෙන්ම හේතු වන්නේ පළවෙනි පන්දු වාර 10 අවසන් වන විට ලකුණු පූර්ව සඳහන් වී තිබෙන්නේ ලකුණු 89 කඩලු 3යි. නමුත් 20 වන පන්දු වාරයේ අවසන් වන විට ලකුණු 221ක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව ලකුණු 132ක් ලබාගෙන තිබෙනවා අවසාන පන්දු වාර 10ට. එහිදී විශේෂයෙන්ම හේතුව වන්නේ මේ හැරි බ්‍රූග්ගේ ඉනිම ඔහු ලකුණු 81ක් පන්දු 35කින් ලබා ගැනීම. इन अनतुर पिलतुर इनम क्रीडा क्रीमट पैमिनी पाकिस्तानी पसुगिय तरंग बल श्री रानुअम जयग्रहण बल हिमिकर्वाणु मोहम्मद रिस्वान साहब रसम ओं दिदिन लकुनु आट आट बैगिन तम लागे मे पराजेट हेतु नमता थंदुनागान पुलवांग अभी पसुगिय तरंगे पैसुव विशेष में जयग्रहण कल तरंगे लोकवार्ता वक्त बी पलविनी खडुल वेनवेन ओं दिदिन पमना क्रीडा क्रमी तरंगे जयग्रहण कर ඒ තරම් හොඳ ලක්ෂණයක් නොවන බව මේ පාකිස්තානයේට ඔවුන්ගේ පන්දු යැවීම හොඳයි. නමුත් මේ පිතිකරණය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා වගේම පන්දු රැකීම පිළිබඳවත් සුපුරුදු ප්‍රශ්නයක්ත් තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා දැවි ගියායින් පසුව ෂාන් මෂූඩ් ඒ ෆකර සමාන් වෙනුවට ක්‍රීඩා කරන මැද පෙළ ක්‍රීඩකයා ලකුණු 65ක් ලබා ගන්නවා පන්දු 40කදී මෙම තරඟයේදී 6-4 4-5 3ක් සමගින් 162යි වේගය ඔහු ලකුණු 4ට පැමිණ තිබෙනවා. ඒක ඇපී පෙනෙන තත්වයක්. කුෂ්දීල් ෂහා පන්දු 21කදී 29ක් ලබා ගන්නේ 6-2-1-4-5 වේගය 138යි. මොහමඩ් නවාස් ක්‍රීඩා කරන ඔහු පන්දු 21ටම ලකුණු 19 ලබා ගන්නේ. ඒ තමයි ප්‍රශ්නය. වේගය 90යි. ඉතින් මේ මැද පෙළ නැවතත් ඒ තරම්ම සාර්ථකත්වයක් දකින්නට බෑ. ඉෆ්ටිකාර් රහමඩ් ලකුණු 6යි. හේදර් අලි 3යි. ඉතින් මේ විදිහට ගත්තාම මොහමඩ් රිස්වාන් හෝ බාබර් ආසම් ඉනිම අල්ලාගෙන අවසානයේ තෙක් ක්‍රීඩා නොකළහොත් මවුන්ට මේ මැදපෙලින් පැමිණෙන ක්‍රීඩකයන්ට තරඟය ජයග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබෙනවාද යන්න දැන් පකිස්තානය තුළ වැඩි කතාබහට ලක් වී තිබෙන සිද්ධියක්. එය අද ඊයේ ප්‍රශ්නයක් නොවේයි. දිගටම ආසියානු කුසලානෙත් එය දකින්නට ලැබුණා. ඊට පෙරත් ඊට පසුවත් දිගටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් ලෝක කුසලාන කණ්ඩායමට හරි ක්‍රීඩකයන් තෝරා තිබෙනවා නැත්නම් මැදපෙලට ආදේශකයන් තෝරා තිබෙනවාද කියන ප්‍රශ්නේ දැන් ඔවුන්ගේ ප්‍රවීණයන් ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම තාමත් සොයිබ් මලික් වැනි ක්‍රීඩකයන් විශ්‍රාම අරගෙන නැහැ. ඔහු බලාපොරොත්තු වෙන සිටියා මෙවර ලෝක කුසලානයට ඔහු නම් කරාවි යන්න. ඔහු ඉතාමත් හොඳ මැදපෙළ ක්‍රීඩකයෙක්. ඒ වගේම අධ්‍යක්ෂින් බහුලයි. ඔහු පසුගිය ලෝක කුසලානයේදී තම හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. නමුත් ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මැදපෙළ ප්‍රශ්නය පකිස්තානයේ නැවතත් පෙන්නුම් කරමින් තිබෙනවා මේ තරඟාවලිය තුලත්. රිස්වාන් සහ බාබර් අසාම්ට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකියාවක් නොලැබුණොත් තරඟයක් අනිවාර්යයෙන්ම පකිස්තානයේ පරාජයට පත්වීම දැන් ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා පකිස්තාන විශ්වවිද්‍යාල කණ්ඩායමේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.